ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මාකර්ෂාර එක මේ ක්‍රමානුකූලව අඩුවීමක් පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. එතෙන්දී කන්ටේනර් හැන්ඩ්ලිං වල ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සතු පරියන්ත දෙක අනිකුත් පරියන්ත වලට සාපේක්ෂව තමන්ගේ වෙළඳපළ තීරුව අඩු කරගෙන තියෙනවා. 2001 ඉඳලම අපේ මාකර්ෂාර එක අඩු වෙන ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි තියෙන්නේ. CICT ගේ පරියන්ත තවත් ආවට පස්සේ කොහොමත් අපේ මේ මාකර්ෂයක අඩු වුණ අසවතුමනි. හැබැයි ගිය මාස 3 අනිත් පරියන්තර සාපේක්ෂව අපේ JCT පරියන්තයත් ECS පරියන්තයත් ප්‍රතිශතයක් හැටියට අදින් ඉන්න අපි 2025 වෙනකොට අපේ ධාරිතාවකමත් වැඩි වෙන මිලියන 14ක් 15 අතර. අපි මුලින් ඉඳලම රැකගෙන තියෙනවා අපේ දෙවනි තැන. මොකද CICT එක වෙනකොට ඒක ඩීප් වෝටර් ටර්මිනල් එකක්. නමුත් අපි SAGT එක, ඒ කියන්නේ අපි සමානව JCT එකට සමානව ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තියෙන SAGT එක 18 මිලියන් කරනකොට මේ වෙනකොට අපි 1.33 කරලා තිනවා. ඒ කියන්නේ අපි තාම අපේ තියෙන එක්සිස්ටිං ෆැසිලිටීස් වලින් යම් කිසි මට්ටමක කම්පිටිටිව් පොසිෂන් එකක ඉන්නවා සර්. සර් ඇත්තරම ඔකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ වරාය වලට වඩා මේන් ෂිපින් ලයින්ස් ඒගොල්ලන්ගේ තියෙන ඩිස්කවුන්ට්ස්. මොකද ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ ඒගොල්ලන්ගේ හබ් එක. ඉතින් ඒක හින්දා තමයි අපි මේ ලොකු මේන් ලයින් එක තමයි අපි ඇග්‍රීමෙන්ට්ස් ගහගන්න ඕනේ. දැන් අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. අපි පුළුවන් තරම් ලින්ක් අප් කරගන්න සර්. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.